සුබ දවසක්. අද අපි කතා කරන්නේ මිරිදිය දියර කර්මාන්තයේ ඉහළ ජනප්‍රියතාවයක් තියෙන තිලාපියා මසුන් පිළිබඳව. මෙහිදී අපි දැනට වගා කරන ප්‍රධාන තිලාපියා ප්‍රභේද සහ තිලාපියා මසුන් අභිජනනය සිද්ධ වෙන්නේ කොහොමද කියන කාරණා මේ වීඩියෝ එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ශ්‍රී ලංකාවේ මිරිදිය මත්ස්‍ය කර්මාන්තයේදී දේශීය මිරිදිය මසුන්ට වඩා වැඩි වර්ධන වේගයක් මෙම තිලාපියා මසුන්ගේ දකින්න පුළුවන්. 1952 පමණ ලංකාවට මිරිදිය ජලාශ සඳහා හඳුන්වා දීමෙන් පසුව වඩාත්ම ප්‍රචලිත සහ ජනප්‍රිය මත්ස්‍ය විශේෂයක් වුණා මේ තිලාපියා විශේෂය. ජලාශවල සහ පොකුණුවල ප්‍රධාන වශයෙන් වර්ග කිහිපයක් දැනට වගා කරනවා. ඒ අතරින් gift තිලාපියා, saline තිලාපියා, blue තිලාපියා, red තිලාපියා අපිට හඳුන්වන්න පුළුවන්. gift තිලාපියා එහෙම නැත්නම් අපි කියන ප්‍රවේණිකව දිනු කළ වගා කළ තිලාපියා කියලා. විශේෂයෙන්ම වාණිජ වගාවන් සඳහා තමයි මේ තිලාපියා මත්ස්‍ය හඳුන්වලා දීලා තියෙන්නේ. Oreocomys nyloticus කියන විශේෂයකට අයත් මත්ස්‍ය විශේෂයක් තමයි gift තිලාපියා කියන්නේ. මෙම gift තිලාපියා ජලජීව වගාවට යොදා ගන්න අනෙක් තිලාපියා වර්ග සමග සංසන්දනය කරාම ඒගොල්ලෝගේ තියෙන ශීඝ්‍ර වර්ධන වේගය සහ ඉක්මන්ව ලිංගිකව පරිණත නොවීම කියන විශේෂ ලක්ෂණය පවතිනවා. මේ හේතුව නිසා gift තිලාපියා මසුන් කෙටි කාලයකදී ඉහළ අස්වැන්නක් ලබා ගැනීම සඳහා ජලජීව වගාවේ වඩා සුදුසු මත්ස්‍ය විශේෂයක් විදිහට ජනප්‍රියයි. saline තිලාපියා මෙම තිලාපියා විශේෂයත් වැඩි දියුණු කරන ලද තිලාපියා විශේෂයක්. මොවුන්ගෙත් ඉතා හොඳ වර්ධන වේගයක් තියෙනවා. එම නිසා වාණිජ වගාවේදී ඉතා බහුලව භාවිත කරන මත්ස්‍ය විශේෂයක් තමයි saline තිලාපියා. මෙහිදී විශේෂයෙන් මොවුන් කලපු ආශ්‍රිත ජලය එහෙම නැත්නම් අපි කියනවා ලුණු මිශ්‍රිත ලුණු සහිත ජලයේ ඉතා හොඳින් වර්ධනය වෙන මත්ස්‍ය විශේෂයක්. මෙහිදී බ්ලූ තිලාපියා සහ රෙඩ් තිලාපියා අඩුවෙන් තමයි වගා කිරීම සිද්ධ වෙන්නේ ශ්‍රී ලංකාව තුල. විශේෂයෙන් රෙඩ් තිලාපියා ෆුඩ් තෙරපි සඳහා සංචාර කර්මාන්තයේදී වැඩි වශයෙන් භාවිතා වෙනවා. වෙනත් අපි කියන පාද සම්භාහනය සඳහා භාවිතා වෙනවා. දැන් අපි කතා කරමු තිලාපියා මසුන්ගේ අභිජනනය සිද්ධ වෙන්නේ කොහොමද කියලා. තිලාපියා මසුන් ශ්‍රී ලංකාව තුල ජලාශවල සහ පොකුණු තුල වර්ෂය පුරාම ස්වභාවිකව අභිජනනය එහෙම නැත්නම් බෝ වීම සිද්ධ වෙනවා. තිලාපියා මසුන් ස්වභාවික අභිජනනයේදී ජලාශවල නොගැඹුරු ප්‍රදේශවල රංචු වශයෙන් ගැවසීම බහුලව දකින්න පුළුවන්. ප්‍රජෙන්ට සූදානම් වන පිරින් මසුන්ගේ වරල් සහ හිස ප්‍රදේශ ආශ්‍රිතව දීප්තිමත් රතු පැහැයක් දකින්න තියෙනවා. මේ මගින් තමන් ප්‍රජෙන්ට සූදානම් පරිණත සතෙක් බවට පිරිමි සතා විසින් ගැහැණු සතුන්ට අඟවනවා. මේ විදිහට තමයි අපි ගැහැණු පිරිමි වෙන් කරලා අඳුරගන්නේ. මේ ඉන්නේ ගැහැණු සතේ. මෙයා පිරිමි සතේ. මෙම අභිජනන ක්‍රියාවලියේදී පිරිමි සත්තුන් විසින් වසම් චර්යා දක්වනවා. මෙහිදී වෙන් කරගත් වසම් තුල එහෙම නැත්නම් ප්‍රදේශය තුල ජලාශය පොකුණු පතුලේ වරල් මගින් මේ ආකාරයට මඩ ඉවත් කරලා නොගැඹුරු වලක් හදා ගන්නවා. එහෙම නැත්නම් කූඩුවක් සකස් කරනවා. මෙම කූඩුව තමයි සංසර්ග ක්‍රියාවලිය සම්පූර්ණ කිරීම සඳහා භාවිත කරන්නේ. පිරිමි සත්තු තමන් හදාගත් කූඩුවවට ගැවසෙමින් ගැහැණු සතෙකු ආකර්ෂණය කර ගැනීම සඳහා
නිෂ්පාදනය අනික් ක්‍රමය තමයි ලකුණු තුල මත්ස්‍යයන්ගේ බිත්තර ලබාගෙන කෘතිම බිත්තර රක්වලා පැටවුන් නිෂ්පාදනය කිරීම ලකුණු තුල සුභායකව අභිජනනය නැතිවන මත්ස්‍ය පැටවුන් එකතු කිරීමෙන් මත්ස්‍ය පැටවුන් නිෂ්පාදනය කිරීමේ ක්‍රමය අතීතයේ සිටම භාවිත වෙන සාම්ප්‍රදායික ක්‍රමයක් මේ ක්‍රමයේදී ග්‍රෑම් 150ක් 300ක් අතර ප්‍රමාණයට බර තියෙන පරණත මවුසත්තු තෝරගෙන හොඳින් සකස් කරගත්ත මඩ පොකුණක් තුලට වර්ග මීටරයට ග්‍රෑම් 250 300ක් අතර වන පරිදි තැම්පත් කිරීම සිදු කරනවා මෙහිදී ගැහණු පිරිමි අනුපාතයේ 3ට 1ක් විදිහට තමයි තැම්පත් කරන්නේ මසුන් තැම්පත් කිරීමේ සිට සති දෙකක් පමණ ගියාම අපි ඇසිත්තන් එකතු කිරීම සිදු කරනවා පසුව සෑම සතියකට වරක්ම මේ විදිහට ඇසිත්තන් එකතු කිරීම සිදු කරනවා මෙහිදී කුඩා ඇස සහිත දැල් යොදාගෙන දැල් ඇදීම් මගින් මත්ස්‍ය අසනු නෙලා ගැනීම සිද්ධ කරනවා. එහිදී ලැබෙන පැටවුන් දේහ ප්‍රමාණය අනුව වෙන් කර ගැනීම සිද්ධ කරනවා. එමෙ නැත්නම් සිව් කර ගැනීම සිද්ධ කරලා එම මත්ස්‍ය පැටවුන් ඇඟිල්ලන් නිෂ්පාදනය සඳහා යොදා ගන්නවා. ඉතින් මේ ක්‍රමය සාපේක්ෂව කාර්යක්ෂමතාවයේ නඩු ප්‍රාථමික ක්‍රමයක්. එම නිසා අපිට වාණිජ මත්ස්‍ය පැටව නිෂ්පාදනයේදී අපිට භාවිතා කරන්න වෙන්නේ මවුසතුන්ගෙන් බිත්තර එකතු කරගෙන කෘතිම රක්නාගාරය තුළ මත්ස්‍ය පැටවුන් නිෂ්පාදනය කිරීමේ ක්‍රමයත් මේ ක්‍රමය ඉතාම සාර්ථක ක්‍රමයක්. මෙහිදී පොකුණු තුළ හරි කූඩු තුළ හරි මසුන් තැන්පත් කරලා නියමිත කාල රාමුවකට අනුව මවුසතුන්ගෙන් බිත්තර ලබාගෙන කෘතිම රක්නාගාරය තුළ බීජ ඖෂධය කිරීම තුළින් පැටවු ලබා ගැනීම තමයි මේදී සිදු වෙන්නේ. විශේෂයෙන්ම මෙම ක්‍රමය පිරිමි තිලාපියා මත්ස්‍ය පැටවුන් නිෂ්පාදනය සඳහා වාණිජ වශයෙන් යොදා ගන්නවා. පිරිමි තිලාපියා මත්ස්‍ය පැටවුන් නිෂ්පාදනය ගැන කලින් වීඩියෝ එකක් කරලා තියෙනවා. ඒක බලන්න කියලා ආරාධනා කරනවා. මේ වීඩියෝ එක තිලාපියා මසුන් හඳුනා ගැනීම පිළිබඳව ඔබට වැදගත් වෙන්න ඇති කියලා හිතනවා. ඉතින් අපි ඊළඟ වීඩියෝෙන් කතා කරන්නේ ආහාර සඳහා පොකුණු තුල තිලාපියා මත්ස්‍ය වගාව කරන්නේ කොහොමද කියන එක ගැන. ඒ වගේම මේ වීඩියෝ එක සම්බන්ධව තියෙන ගැටලු කමෙන්ට් එකක් විදියට පහලින් දාන්න කියලා මතක් කරනවා. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙමු.